දවස් ටිකේම මග බලාගෙන හිටියා නේද? ලොකුමනි කියන්නේ හාන්සි වෙලා. මගේ ඇඟට දැනෙනවා ආයෙම තීරණාත්මක මොහොතකට මම මූණ දීලා ඉන්නවා කියලා. මගේ කර්මය හරිම පුදුමාකාරයි. මං දෙවතාවක් මරණින් ගැලවුණා. ඒත් මාරයා මගේ අහල පහළම ඉන්නවා. මාරයා නෙවෙයි. මීගස් කුඹුර නිලමේ මේ අහල පහල ඇති කියලා නේද බලාගෙන ඉන්නේ. මං හිතන්නේ එයා මගෙත් එක්ක අමනාප වුණා. මං අන්තිම වතාවේ එයාට කතා කළ ස්වරය උච්ච වැඩි. ඔය එන්නේ මීගස් කුඹුරගේ ගෝලේ. මීගස් කුඹුරේ නිර්මතුමා මේ හසුන්පත ඔබතුමීට දෙන්න කිව්වා. මං කිව්වේ මට මොකක් හරි තීරණාත්මක දෙයක් සිද්ධ වෙයි කියලා. හිතවත් මැණිකට ලියමි. ඔබ කැටුව තමන් කඩුවට යන එකත්, ආයුධ රැගෙන වෙල්ලස්සට යන එකත්, දෙකෙන් වෙල්ලස්සට යන ගමන තෝරා ගැනීමට සිද්ධ වුණාය. එහෙම වුණේ ඔබ මා සමග යාමට තවමත් එක හිතෙන් නොහිතන නිසාය. යුද්ධයේදී මීනු කිව්වොත් දැක බලා ගන්නට එනවා. ආදරණීය ගස් කුඹුරේ. සමුදර එනකන් තමයි මග බලාගෙන හිටියේ. මං ආවේ ඒ බව දැනෙලා මිසක් ඔත්තුවක් කරගෙන නෙමෙයි. වෙල්ලස්සර රජ කෙනෙක් පත් කළාට පස්සේ මටත් ආයුධ අරගෙන හටම් පෙරමුට යන්න සිද්ධ වෙනවා. මා මණ්ඩි කවදත් හටනට ගියානේ.
මං එහෙම ගියේ දේවාලයට හරියම ආවතේව කාර්යයක් නැතුව. දැන් ඉතින් මාමණ්ඩි නැති වෙලාවට මට මේ දේවාලේ බලා කියා ගන්න පුළුවන්නේ. අනික මේ වගේ තැනක යාත්‍ිකා කරන්න ආස හිතෙනවා. හැබැයි මෙතන ඉඳගෙන පට්ටම් කට්ටියට යාත්‍ිකා කරන්න බෑ. ඉතින් පට්ටම් කට්ටිය අපේ නෑ දැන්. මං දන්නවා හැටියේ මෙතන්ට ඇවිත් දේවාලේ ආවතේව කටයුතු කරන්න. හැබැයි කිසිම කෙනෙකුට කියන්න බෑ. තමා මගේ බෑනන්ටි කියලා. ඒ වන්දිරම් මොකටද මේ සෙන්කඩ කළ නිවට මිනිස්සුන්ට? සෙන්කඩ කළ නිවට මිනිස්සු? එන මොකටද අර පරදේශක්කාරයින්ට පාවඩේලා මේ පන්සල් දේවාල කොල්ල කන්න ඉඩ දෙන්න බලාගෙන ඉන්නේ? මං දන්නවම දේවාලට එනවා හොඳයි. ඒ ගමයා වරද බල ගමයා කිව්වේ එහෙනම් තමුන් කවුද? යග්ගහ පිටේ නාරායන මහා මන්ත්‍රාචාර්ය සමදරාචාරි. උඹ දරා අතිකාරම් බලවේ ඉන්න ආචාර්ය. මේ උඹ කියලා පහතරට හරු පොලෙන් කතා කරන්න එපා. මට මහාධිකාරම් තුමා උඹ කියන්නේ නැහැ. උඹලා මෝඩ නූගත් සිංහලුනේ. ඒකනේ ඔය ඈ ඔරට අවසල තු උසල ගහන පොළවේ අංගස් තඩි නෝ අපිට හිනා වෙන්න. මේක ඕල්මාතකාරයෙක්. අපි යමු. මෙල්ල ගමන අරන් යමුද? මාදකාරේ අපි යමු. පුතා එනකන්ද බලාගෙන ඉන්නේ? ඔව් නැන්දම්මේ. නිලමෙට මරණ තර්ජන තියෙනවා. දුව ගොඩමුන්න මැණිකෙලා ඔහොම බයෙන් බලාගෙන ඉන්න අය නෙවෙයි. නිලම ලතේ ආයුධ තියෙනවා. ආරස්සාවට අතපත් තුලා ඉන්නවා. අනික ඔහොම බය වුණාම දරුවොත් ඒ ආරයට යනවා. සමා වෙන්න. මෙහෙ ඉන්න විදිය මට කියලා දෙන්න. එහෙම ඉන්න විශේෂ විදියක් නේ. ස්ත්‍රීන් වුණා කියලා හැම දෙයකටම බයෙන්සකින් ඉන්න ඕනේ නේ. මගේ කාමරේ ඕන තරම් තුවක්කු පිස්තෝල තියෙනවා. ඕන වුණොත් ඒවත් පාවිච්චි කරන්නට වෙනවා. අපේ නිලමෙට කැරැල්ලට යන්න එපා කියලා මං කළේ වැරද්දක්ද? ඔව්. අනාගත දරුවන්ට
නිදහස් රටක් ඕනේ නම් අද නිලමෙලට සටන් කරන්න වෙනවා. මට නැන්දම්මගේ නාඩම්බර. මේ අපි හැදුණු හැටි. අපි මෙල්ල කරන්න තමයි ඇහෙලපොල කුමාරිහාමි මැරෙව්වේ. දැන් ගියේ තුට වෙලා ඉන්න. තව දින හතකින් කතරගමට පුරහඳ පායනකොට අපි අපේ අලුත් රජතුමා එක්ක පූජාවට එනවා. මේ හැම නිලම කෙනෙක්ම හැම දේශමාමක වැසියෙක්ම එදාට එහෙදි හමු වෙමු. ඔබ හොසලා මට පල්ලක් එකකින් කැඳගෙන යන්න පුළුවන්. නෑ අවශ්‍ය නෑ. මටයි මේ සාමනීර නමටයි අතපය වෙහෙසලා හොඳට පුරුදුයි. ඒ නිසා අපිව අපේ දෙපා වෙල්ලසට ගෙන ආවේ. එක් නැලිකොඩ වරක් කරපු පාවා දීම නිසා අපේ මේ ගමන ගැන කිසිම නිලම කෙනෙකුට දැනුම් දුන්නේ. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මේක දුප්පත් මිනිස්සු පටන් ගත්ත කැරල්ලක්. බූටන්, කිවුලෙගෙද, කොහොකුම. ඒ අය වුණත් වැඩිය පොහොසත්තු නෙවෙයි. සමහර විට මහ නිලමෙලා අපිට එකතු වෙන්න පුළුවන්. ඒ නැතත් අපි අපේ ජාතිය වෙනුවෙන් දිවි පුදමු. අපි දිවි පුදමු. සකලා සදිසි රන්දෙනි වෙල් වාඩියේ කොටලා බෙහෙත් ඇත සියලුන් සීරුවේ උදුරා ගන්ට මැද මහනුවර සිංහලේ කෙලලා එන්ට යමු වෙල්ලස මායිමේ අලුත් රජතුමා ආරක්ෂාවටත් පහර දීමටත් දිසාවනියක් නම් කරයි. ඒ දිසාව කොහේ වුණත් අපි හිට යන්න ඕනේ. මේ රජ කරවන්න හදන්නේ කළු නායකකාරගේ පුතා දුරේසාමි නොවේද? නෑ. ආපහු අඩිගෙත් රජ කරවන්න අපේ ලේ වගුරුවන්නේ නෑ. අලුත් රජතුමා සිංහලේ. අපිට තව මෙතුමාගේ නම දන්නවල නෑ. එතකොට සෙංකඩගල මහනිරමෙලා කවුරුත් අපේ සටනට නැද්ද? ආණ්ඩුකාරය නිදහස් කරපු බඩුගල නිලමෙ අපිට එකතු වෙන බව දන්නවා කියලා කියනවා. මේක සිතුලන්න පුළුවන් හටනක් නෙමෙයි. අපි යමු. Thank you.
රාජකාරියට පිටත් වුණාට නිලමේ දෙගිඩියා වෙන්නේ දින්නේ. මං දැක්කයි මුළු රාත්‍රියම අවදියෙන් හිටියා. මැනිකේ විනර මහ පොවට අපිට වෙල්ලස්සෙන් අලුත් රජෙක් බිහි වෙනවා. වෙල්ලස්සේ අරුමෙලා දුරයලා අවි ආයුධ අතට ගන්නකොට මට රාජකාරිය ඇඳුමෙන් ඉන්න බැරි වෙයි මැනිකේ. නිලමෙට කැරල්ලට බැඳෙන්න ඕන නම් නිලමෙ යන්න. ගැන හිතන්න ඕන නෑ. මේ කඹු දරුව ගැන හිතන්න ඕන වෙලාවක් නෙමේ. රට ගැන හිතන්න ඕන වෙලාවක්. මැනිකේ, මේ සිංහලේ නිදහස වෙනුවෙන් කරන අවසන් හටන වෙන්න පුළුවන්. රට බාවා දුන්නේ මහනිලමෙලා. ඒත් මේ කැරලි ගහන්නේ පුංචි මිනිස්සු, ගොවියෝ, කම්කරුවෝ. රාජද්‍රෝහියෝ නේ. ඉතින් බලවුව කොහොමද රාජසන්තක වෙන්නේ? කවුද දන්නේ මේ නාරන්දන්ඩ කොල්ල රජ කරන්න හදනවද කියලා? නාරන්දන්ඩ වලවේ කවුරුත් ඇත්තේ නැහැ. ඒ වලව පාළුවට ගිහිල්ලා. මොනවද ජයසුන්දරට මෙහාට එවන්න තියෙන පයින්? Let's tic tac. Shake it, flip it, share it. Tic tac, refreshments to be shared.